ගාන පරිණාමණය වෙලා ශීරප් මිනිසා ඇතුළු ශීරපය සතුන්ට හෝමෝන ක්‍රියාකාරීත්වයට තාම වැදගත් ග්‍රන්ථියක්. ඉතින් මේ ග්‍රන්ථිය මූලික වශයෙන් මම හඳුන්වා දෙන්න ඕන විශේෂයෙන්ම මොළේ කියන්නේ මිනිස් මොළේ පහළින්ම තියෙන ස්ථානයක නැත්නම් මේ මිනිස්ය ස්කබලේ සම්පූර්ණයෙන්ම බේස් එක නැත්නම් පහළම කොටසේ තියෙන වැදගත් නැත්නම් වටේ ආරක්ෂිත ස්ථානයක තියෙන තැනක තමයි මේ ග්‍රන්ථිය තියෙන්නේ. ඒකට කියනවා මේ සාමාන්‍ය මෙඩිකල් ටර්ම් එකක් විදිහට සලාටර්සිකා කියලා. මේ ස්ථානයේ තමයි මේ ග්‍රන්ථිය තියෙන්නේ. ඊටමත් ආරක්ෂිත ස්ථානයක්. ඉතින් මේ ග්‍රන්ථියේ සම්පූර්ණයෙන්ම අනුවර්තනය වෙලා තියෙන්නේ හෝමෝන් ස්රාවය කරන්න. එතකොට විශේෂයෙන්ම මේ ග්‍රන්ථිය තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒකෙන් වැදගත්ම කොටස තමයි මේ ඇන්ටීරිය පිටියුටරිය කියන එක. මේ පිටියුටරියෙන් ස්රාවය කරන මේ හෝමෝන් වර්ග කීපයක් ශරීරයේ ප්‍රධාන අවයව වල ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා. මෙතෙන්දී මම මූලික වශයෙන් කියනවා මේ ශරීර වර්ධක හෝමෝන ඇතුළු කියන්නේ ප්‍රොලැක්ටින්, ඒ කියන්නේ කාන්තාවන්ට, එතකොට කාන්තාවන් ඔසප් චක්‍රයට බලපාන හෝමෝන, ඒ කියන්නේ FSH කියන හෝමෝන, එතකොට ලුටිනයිසින් කියන හෝමෝන, එතකොටම ඇඩ්‍රිනෝ කෝටිකොට්‍රොපින් කියන හෝමෝන, එතකොට තයිරොයිඩ් ස්ටිමුලේටින් කියන හෝමෝන, ඒ හෝමෝන් සියල්ලම ඉතා වැදගත්ම හෝමෝන්. මේ ඔක්කොම හෝමෝන් ස්රාවය කරන්නේ මේ ඇන්ටීරිය පිටුටරි කියන ප්‍රධාන පිටුටරි ග්‍රන්ථි ප්‍රධාන කොටසින්. එතකොට මේ හෝමෝන් ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම ඒ කියන්නේ සීරපාය සතුන්ගේ ප්‍රජනනයේ ඉඳන් අවසානයේ හැම කටයුත්තකටම වැදගත් වෙනවා. ඉතින් වැදගත් ඉතින් මෙතෙන්දි මම මූලිකවම කියන මේ පිටුටරි ග්‍රන්ථියේ පිහිටීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊළඟට මේ හෝමෝන් වල දැනට කියන්නේ රෝගීෙකුගේ රෝග ලක්ෂණයක් ඇති වෙන්න කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් මෙතෙන්දි මම මූලික වශයෙන් කියනවා පිටුටරි ග්‍රන්ථියේ මේ තයිරොයිඩ් ස්ටිමුලේටින් හෝමෝන් එක, ඒ කියන්නේ TSH කියන හෝමෝන් එක විශේෂයෙන් බලපානවා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට. ඉතින් තයිරොයිඩ් ග්‍රන්ථියේදී සාමාන්‍යයෙන් තයිරොක්සින් කියන හෝමෝනේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වැදගත් හෝමෝන් එකක්. එතකොට තයිරොයිඩ් ස්ටිමුලේටින් කියන හෝමෝන් එක හදන්නේ පිටුටරි ග්‍රන්ථියේ ඔය ඇන්ටීරිය පිටුටරි කියන කොටසෙන්. එතකොට ඒ හෝමෝනේ යම්කිසි ප්‍රමාණයකින් ලේවල තිබුණොත් තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ. එතකොට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට සාමාන්‍ය මේ හෝමෝනේ වැඩිවීමක් වුණොත් රුධිරයේ වැඩි තයිරොක්සින් ප්‍රමාණයක් හැදෙනවා. ඒ කියන්නේ වැඩිමින් තයිරොක්සින් හදන්න වෙන්නේ රෝගියාගේ මතුවෙනවා ගොඩක් කරලා රෝග ලක්ෂණ. ඒක රෝග ලක්ෂණ විදිහට ගොඩක් කරලා අපි ගන්න අධික ලෙස දහඩිය දැමීම, එතකොට හෘද ස්පන්දනයේ වැඩිවීම සහ කෙට්ටුවීම වගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ තයිරොක්සින් හෝමෝනේ වැඩි වුණොත්. දැන් ඔබට මේ සම්බන්ධයෙන් ගැටලු තිබෙන්න පුළුවන් නිවසේ සිට මේ පිළිබඳව අසාගෙන ඉන්න ඔබට එහෙම ඔබට හැකියාව තියෙනවා සංදර්ශන දැනුමට දුරකථනයෙන් සම්බන්ධ වන්නට 256 16 10 අපේ දුරකථන අංකය 256 16 10. එතකම වයිතුම දැන් මෙහිදී මේ අසාමාන්‍ය වර්ධනයත් එක්ක සිදුවන්නා වූ ක්‍රියාවලියක්ද මේ? ඔව්. දැන් මේකේ වෙන්නේ දැන් පිටුටරි ග්‍රන්ථිය ඇතුලේ සාමාන්‍යයෙන් ඒ ග්‍රන්ථියේ තියෙන සෛලවල අසාමාන්‍ය හේතුවක් කියන ක්‍රියාවක් මත සාමාන්‍ය ග්‍රන්ථියේ සෛල ප්‍රමාණය වැඩි වුණොත් සාමාන්‍ය වැඩි හෝමෝන් ප්‍රමාණයක් ස්රාවය කරන්න පුළුවන්. මේ වැඩි වෙන හෝමෝන් වලින් අර මම කියපු ග්‍රන්ථිය විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය විශේෂයෙන් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ, එතකොට පියවරු පුරුෂයන්ගේ සාමාන්‍ය උෂණ කෝෂ, එතකොට ඇඩ්‍රිනල් ග්‍රන්ථින ඇඩ්‍රිනල් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයේ ග්‍රන්ථි වලින් හදන හෝමෝන් ප්‍රමාණය විශේෂයෙන් වැඩිවීමක් වීම මත ඒ අවයවවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඔව් වයිද්‍ය දෙවෙනි. ඒ වගේම මේ කොහොමද අපි දැනගන්නේ මෙවන් වූ රෝගී තත්ත්වයක් අපිට තියෙනවා කියලා? මොනවද බාහිරට පෙනෙන රෝගී ලක්ෂණ? ඔව්. ඉතින් මම පෙන්වන්න ඉස්සෙල්ලාම කැමති මෙන්න මේ රූපය. ඔබට මෙතෙන්දි බලාගත්තා කි මේ වාගේ කට්ටිය ඔබ සාමාන්‍ය සමාජයේ දැකලා සිටිනවා නම් කෙසේවත් ගොඩක් කාලට නොහිතනවා ඇති මේ කට්ටිය රෝගියෙක් කියලා. දැන් මෙතෙන් බලාගත්තා කි මේ විශේෂයෙන් මේ මේ පොට රූපවල growth hormone වැඩිවීම මතින් ශරීරයේ විශේෂයෙන්ම මේ ඇහි බැම පළල් වීම, නාසය ලොකු වීම, එතකොට දිව ලොකු වීම සහ හණු ලොකු වීම මත රෝග ලක්ෂණ මතුවීම රෝගීන්. මේ ඇත්තටම මේ පිටුටරි ග්‍රන්ථයෙන් growth hormone වැඩිවීම මතින් ඇති වෙන රෝගය. ඒ වගේම මේ ඇඟිලි ගත්තොත් ඇඟිලි මහත් වීම, ඒ කියන්නේ short, ඒ කියන්නේ ඇඟිලි කෙටි නමුත් මහතයි. අත්වලත් ඒ වගේ කකුල්වලත් ඒ වගේ කෙටි සහ කියන්නේ මහත බව ඇති වීම මේ රෝගයේ ලක්ෂණ. ඒකට කියනවා ඇක්‍රොමිගලි මේ මුහුණක් කියලා, ඇක්‍රොමිගලි පේස් එකක්.
මේවාගේ රෝග ලක්ෂණ ඇත්තටම තියෙන කට්ටිය අද සමාජයේ ගොඩක් අයට හමු වෙනවා තව ගොඩක් අයට තද හිස රදේ ඒ වගේම ඇස් නොපෙනී යාම නැත්නම් ඇස් ටික ටික පෙනීම අඩු වීම අනිත් ඒ තමයි ගොඩක් කලාවට ඇහැ වපරේට වාගේ යෑම එක ඒ වගේ රෝග ලක්ෂණ මතින් ගොඩක් අයට රෝගීන් අපි හමුවට එනවා ගොඩක් අයට මේ වගේ රෝගීන් ඇස් වාට්ටුව හරහා ජාතික රෝහලට එනවා මොලේ පිටුටි ගන්තේ සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කියලා. වෛද්‍යතුමනි මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ මේ හනු ඉදීමීම නාසය ඉදීමීම මේ වගේ අවස්ථාවක වේදනා තත්ත්වයක් ඇති වෙනවද? ඔව් ඇත්තටම මෙතෙන්දි වේදනාවක් කියලා එන්න පුළුවන් තද හිසරදේ විතරයි මොකද පිටුටි ග්‍රන්ථිය තියෙන වැදගත් ස්ථානයක මම තියෙනවා මෙතෙන්දි මේ ග්‍රන්ථිය තියෙන්නේ මේ පිටුටරි පෝසා නැත්තම් සලාටසිකා කියන ස්ථානයේ මේ ස්ථානයේ වටේ ස්නායු සෛල ගොඩක් තියෙනවා ඒ වගේම මේ ස්නායු ගොඩක් තියෙනවා වටේ තියෙන ඩිගුරක් කියලා වයිස් ස්ට්‍රක්චර් එකක් එමි හොයේ ග්‍රන්ථිය ඉදිමෙනකොට ඒ ඩිගුරක එදීමක් වගේ ස්නායු උත්තේජනයක් මත ඔළුවේ කැක්කම ඉන්න පුළුවන් තද හිස රදෙත් ඒ ඇර වෙන සාමාන්‍යයෙන් ග්‍රන්ථි වලින් ඇතින රෝග ලක්ෂණ මිසක් වේදනාවක් කියලා දැනීමක් වෙන්නේ නැහැ හිස රදේ ඇර මම අහලා තියෙනවා කාන්තාවන්ට මේ පිටුටි ග්‍රන්ථියෙන් තියෙන බලපෑම වැඩි කියලා වෛද්‍යතුමනි. ඒ සම්බන්ධයෙන් පුංචි විස්තරයක් කරා. ඇත්තටම කාන්තාවන්ගේ ගොඩක් අය අපිට සායන වලට පැමිණෙනවා. විශේෂයෙන්ම තරුණ කාන්තාවෝ ගැබ් ගැනීමකින් තොරව හදිස්සියෙම එයාගේ පියවරයෙන් එක මේ කිරිසාවේ හෝ නැත්නම් ද්‍රවයක් සාවේ වෙනවා. නැත්නම් ගොඩක් කලාවට මාස සුද්ධිය මාස ගානකින් එයාට ඔසප් චක්‍රය හැදිලා නැහැ. ඒ වගේ මතුවීමක් ගොඩක් අයට කාන්තාවන්ට මතුවෙනවා පිටුටරි ග්‍රන්ථියෙන් follicular stimulating hormone නැත්නම් follicle ඩිම්බකෝෂයෙන් follicle සදන් stimulate කරන්න සහ ඩිම්බ පිට වෙන්න කියන luteinizing hormone වෙනස් වීම සහ prolactin කියන hormone වැඩි වීමකින් ඇති වෙන ප්‍රශ්නයක්. ඒතර එතෙන්දී ගොඩක් අයට කාන්තාවගේ සම්පූර්ණ hormone පරීක්ෂාවක් කිරීම මගින් ඇත්තටම මේ රෝගය තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඔබතුමා සඳහන් කළා මේ ඇස් වාට්ටුව හරහා නැත්නම් අක්ෂි රෝල හරහා බොහෝ රෝගීන් සායනය කරා යොමු වෙනවා. මොකක්ද මේ සඳහා තිබෙන හේතුව? ඔව් එතන මෙතෙන්දි වෙන්නේ මේ පිටුටරි ග්‍රන්ථිය නැත්නම් පිටුටරි ග්‍රන්ථිය ඇඩිනෝමා කියන තත්ත්වය ඇති වුණාට පස්සේ මෙතන පිටුටරි ග්‍රන්ථියට උඩින් යනවා ඇහැට යන ප්‍රධාන ස්නායු දෙක. ඒ කියන්නේ අක්ෂි ස්නායු දෙක. ඒ ස්නායු දෙක තදවීමක් වෙන්න පුළුවන්. එනකොට ප්‍රධාන වශයෙන් වෙන්නේ රෝගියාගේ මේ දෙපැත්තේ සයිඩ් දෙපැත්තේ පෙනීම අඩු වෙනවා. ඒකට කියනවා බයින් ටෙම්පරල් හෙමියනෝපියා කියලා. මේ දෙපැත්තේ පෙනීම අඩු වීම මත රෝගියා යනවා ප්‍රධාන වශයෙන් අක්ෂි වෛද්‍යරෙක් හොයාගෙන. ඒකට අක්ෂි වෛද්‍යර ඇස් බලලා තීරණය කරන ඇස්වල ප්‍රශ්නයක් තද බල නැතුව මේ මොළයේ ඇතුලේ ප්‍රශ්නයක් ඇතිවීම මත තමයි ගොඩක්ලාට අපි ගාවට මේ ලෙඩක් පැමිණෙන්නේ. ඔව් ඒක තමයි මේ වගේම තමයි මේ වගේ රෝගයක් ඇති වුණාම යම්කිසි අතුරුඵලයක් ඇති වෙනවද? මොකක් හරි කියන්නේ සමහරක් වෙලාවට මේ දිය වැඩියාව වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවද? growth hormone එක වැඩිවීම මත growth hormone කියන්නේ ශරීරයේ වැදගත් hormone එකයි. ඒ growth hormone එක වැඩිවීම මත එකට තියෙන insulin වලට එකට කියන negative feedback එක. insulin ක්‍රියාකාරීත්වය අඩු කිරීමක් කරනවා. එතකොට ගොඩක් කලට එය දිය වැඩියා රෝගයක් විදිහට මත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් දිය වැඩියා රෝගීන් හැම එක්කනම පිටුටරි ටියුමර් තියනවා කියනවා නෙමෙයි. නමුත් දිය වැඩියාස් තියෙන සමහර රෝගීන්ට පිටුටරි අවස්ථාව මගින් දිය වැඩියා උදාස ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධිරුධිර පීඩනය කියන එකත් එකත් ගොඩක් කලට ඇඩ්‍රිනෝ කෝටිකෝට්‍රොපින් කියන හෝමෝනේ ඇඩ්‍රිනල් ග්‍රන්ථියට වැඩිම කෝටිසෝන් හෝමෝනේ වැඩිවීම මත ලෙඩකට අධිරුධිර පීඩනය ඇති වෙලා තියෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකත් මේ පිටුටරි ග්‍රන්ථියට සම්බන්ධ රෝග දෙකක්. එතකොට දැන් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් දැනුමත් වෙලා අපිත් එක්ක හිතවතුන් මේ යම් කිසි සැකයක් ඇති වෙලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගන්නට ජාතික රෝහල කරා යොමුනොත් හැකියාව තිබෙනවද මොනවද තිබෙනව පරීක්ෂණ ප්‍රධාන වශයෙන්ම මෙතෙන්දී අපි පරීක්ෂණ යටතේ කරන්නේ රෝගියාගේ රුධිර සාම්පල් බලන හෝමෝන් පරීක්ෂාවට ඒ රෝමන් පරීක්ෂණ ගොඩක් තියෙනවා ඒවා ඒ අවස්ථාවලදී එක එක විදිහට කරන ලබනවා ඊට අමතරව සාමාන්‍ය මේ ස්කල් ස්ට්‍රේ එකක් කරලා බලනවා ඒ කියන්නේ ඔළුවේ ස්ප්‍රේ එකක් එතන මෙතන පිටුටරි පෝසා එක මෙතන තියෙන එක ඒ විශාල වෙලාද තියෙන කියලා බලන්න. ඊට අමතරව තමයි අර දියුණු දැනට තියෙන ප්‍රධාන ක්‍රම දෙක මෙතනම MRI ස්කෑන් කියන එක CT ස්කෑන් එක MRI ස්කෑන් එක මේක ඔබට බලාගත්ත හැකි මේ ප්‍රධාන වශයෙන් මෙතන තමයි පිටුටරි ග්‍රන්ථිය තියෙන්නේ. වෛද්‍යතුමනි අපිට අර කැමරාව දිස්නේ වඩා පිටුටරි ග්‍රන්ථියේ මෙතන තමයි මේ ග්‍රන්ථිය විශාල වෙලා තියෙන්නේ. මේ මොලේ තියෙන පහළින්ම තියෙන මොලේ බේස් එක නැත්තම් ස්කල් එකේ බේස් එකේ තියෙන ස්ථානයේ මේ ග්‍රන්ථිය විශාල වෙලා තියෙනවා. මෙතෙන් තමයි ගොඩක් කලකට අපි දැනගන්නේ මේ පිටුටරි ග්‍රන්ථිය විශාලයි. මේක කියන්නේ MRI ස්කෑන් එකකින් තමයි හරියට තහවුරු කරගන්න පුළුවන් පිටුටරි ග්‍රන්ථියේ ඇත්තටම කොච්චර ප්‍රමාණයකින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීමක් වෙලා තියෙනවද කියලා. ඒක පැහැදිලි කිරීමක් කරනවා. මේක මේ කුඩා ළමයේ පිටුටරි ග්‍රන්ථියත් එක්කනේ ක්‍රේනිය පැරෙන්ජියම කියන අවස්ථාවක් එකෙත් මේ ග්‍රන්ථියේ
පොඩි විශාලව ලොකු වුණු අවස්ථා දෙකක් මේ පෙන්වලා තියෙනවා. වෛද්‍යතුමනි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ශරීරයේ යම්කිසි සෛල ප්‍රමාණයක වර්ධනය වීමක් කියලා කියන්නේ පිළිකාමය තත්ත්වයක්. ඔයත් පිළිකාමය තත්ත්වලද? ඒක ගොඩක් කලකට ලෙඩු හිතනවා මොලේ ගෙඩියක් කියන තරමින්ම මේක පිළිකාවක් කියන එකක් නෙමෙයි. ඇත්තටම මෙතන වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. මේ පිටුටරි ඇඩිනෝමා කියන එක පිළිකා තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පිටුටරි ග්‍රන්ථියේ තියෙන සෛලම අසාමාන්‍ය ලෙස වර්ධනයක් වීමෙන් ඇති වෙන අවස්ථාව. ඒක පිටුටරි ග්‍රන්ථියේ පිළිකා අවස්ථාවක් නෙමෙයි. ඒක වැරදි වැටහීමක්. යම් හේකින් මන රෝගී තත්ත්වයක් වැළඳුනොත් මොලේ ඉතාසියුම් තනක පිහින්න තිබෙන අභ්‍යන්තරයේ පිහින්න තිබෙන ප්‍රතිකාර ක්‍රමයන් තිබෙනවා නිට්ටවසෝ කරගත හැකි. මේකේ ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර යටතේ ඖෂධ ප්‍රතිකාර තියෙනවා. විශේෂයෙන් growth hormone එක සහ prolactin කියන හෝමෝන එක වැඩි නම් bromocriptin කියන මෙහෙත අපි ලබා දෙනවා. මේක පොඩි ප්‍රමාණයකින් පටන් අරගෙන හෝමෝන් ප්‍රමාණය මත වැඩි කිරීමක් කරන්න පුළුවන්. ඊට අමතරව මම අර කියපු විදිහට ඇස් පිනීම අඩුයි නම් තද ඉසර දෙනවා නම් ගොඩක් වෙලාවට අර පිටුටරි ග්‍රන්ථියේ අර ඔප්ටික් කයස්මා කියන තැන නැත්නම් ඇහි ඇසට යන ප්‍රධාන ස්නායුව තද වෙනවා. ඒ ස්නායුව තද වීම වළක්වන්න ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඒක ගොඩක් වෙලාවට කරන ඔපරේෂන් එකක සංකීර්ණ ඔපරේෂන් එකක්. මෙතන උගුර මෙතන උඩු තල්ල පලාගෙන ගිහලා මේ ග්‍රන්ථිය ගාවට එන ඒක විදිය නැත්නම් ඉතින් ඇවිල්ලා පිටුටරි ග්‍රන්ථියේ මේ ඉදිමිලා තියෙන කොටස නැත්නම් ඇඩිනෝමා කියන තැන අයින් කරලා දාන එක. ඕ නැත්තම් ගොඩක් කාලට ඩීබල් කරලා ඊට අමතරව රේඩියෝ තෙරපි දෙන්න පුළුවන්. මහර්ගම සමනි පිළිකා මෙදාස්තන පිළිකා අවස්ථාවක් නොවුනට රේඩියෝ තෙරපි මගිනුත් මේ ග්‍රන්ථියේ සාමාන්‍ය සෛලවල වැඩි ක්‍රියාකාරීත්වය අඩු කරලා දාන්න පුළුවන්. මේ අවස්ථා තුන තමයි ගොඩක් කාලට මේ ප්‍රතිකාරයක් විදිහට සලකන්නේ. බොහෝ විට මේ බය වෙනවා බොහෝ දෙනෙක් මේ මහර්ගම් පිළිකාරෝහණ මතක් කරනකොටම එතුමනේ පිළිකාවක් කියලා නම් ඔබතුමා සඳහන් කරා මේ පිළිකාම තත්ත්වෙ නෙවෙයි කියන දේ. මේක කතා බහ කළේ ඔබට මේ ඉදින්දා ජීවිතේ මේ කරුණු රඳවා තබා ගැනීම බොහෝ සෙයින් වැදගත්. මොකද යම් හේකින් හෝ මනෝරෝගයකට ගොදුරු වුණොත් අපිට මේ සඳහා පරීක්ෂණ සඳහා යොමු වන්න හැකියාව තිබෙනවා.